හරි දැන් නම් සද්ද වහන්න වෙනවා මොකද මෙයාලත් ඉන්නවන්න ළමයි ඒ හින්දා ඉතින් නැත්නම් යාලට පාඩුවක් වෙනවා ඈ ඒකයි එතකොට පීඩන පටි හතක් තියෙනවා අපේ පෘථුවේ ගල්තු පළවෙනි එක සමක අඩු පීඩන කලාපය නේද සමක අඩු පීඩන කලාපය ඊට පස්සේ එකට දෙපැත්තෙන් තියෙනවා තව පීඩන පටි දෙකක් ඒ දෙකට අපි කියනවා උප නිවර්තන වැඩි පීඩන කලාප කියලා. එතකොට මේ දෙන්නම උප නිවර්තන වැඩි පීඩන කලාප. ඊට පස්සේ එකට දෙපැත්තෙන් තියෙනවා තවත් විශේෂ පීඩන පටි දෙකක්. ඒ පීඩන පටි දෙකට අපි කියනවා ද්‍රවක අඩු පීඩන පටිය කියලා. අඩු පීඩන පටිය ඊට පස්සේ ඒකට දෙපැත්තෙන් තියෙනවා තව පීඩන පටි දෙකක් මේ දෙකට අපි කියනවා ද්‍රවක වැඩි පීඩන පටිය කියලා. එතකොට මම හිතනවා ඔයාලා මේක YouTube එකට වීඩියෝ එක හරි දාලා තියෙන එක බලන්න ඇති කියලා. බැරි නැත්නම් ඉතින් දැන් අද ගෙදර ගිහිල්ලා පොඩු බලන්න තමා වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එක ගියාට කියන්න තියෙන්නේ පන්ති කරන ගමන් තමා ඔයාලට දුගන්නන්නේ. දකුණ වම ආපහු වම දකුණ වම කියලා දාගන්නවා. ඊට පස්සේ ඊළඟ වචන දෙක උඩ යට කියන වචන දෙක. ඒ වචන දෙකත් අපි මාරුක දාගන්නවා. උඩ යට කියලා. මෙන්න මෙහෙම තමයි වචන සෙට් එක එන්නේ. එතකොට දැන් මේ වචන පාවිච්චි කරලා තමයි අපි ඊතල ටික හදන්නේ. එහෙනම් මේ කොටසේ තියෙන ඊතලේ තියෙන්නේ වම් අත පැත්තටලු හැබැයි උඩ පැත්තට තියෙන්න ඕනලු. එහෙනම් මම මෙහෙම ඊතලයෙන් ද උඩ පැත්තට තමා තියෙන්නේ ළමයි. හැබැයි මොකක් වෙනවද? කෙලින් තියෙන්නේ ඈ. ඒ හින්දා මොකක් වෙනවද? ඒ හින්දා මේ ඊතලේ උඩ පැත්තට අඳින කොට වම් අත පැත්තට බර කරන අඳිනවා. ඊතලේ පටන් ගන්න තැන සහ ඊතල හිස තියෙන තැන. ඊට පස්සේ ඊළඟ එකේ දකුණු අත පැත්තට යකට. එහෙනම් යකට හැබැයි දකුණු අත පැත්තට ඊතල හිස බර වෙලා තියෙන්න ඕන. ඊළඟ එකේ ඊතලේ තියෙන්නේ වම් අත පැත්තටලු. හැබැයි කොහොමද? උඩ අතට එන්න. එහෙනම් වම් අත පැත්තට උඩට. අන්න එහෙම මේ වචන සෙට් එකේ කියන විදිහට අපිට ඊතල ටික අඳින්න තියෙනවා. දැන් ඔයාලට ඉතින් අයිනෝසර් එකම විදිහට මේ ඊතල එන්නේ කියලා. නෑ ළමයි. වෙනස් වෙනව වචනත් එක්ක බලන්න. මේ කොටසේ ඊතල ටික යකට තියෙනවා. හැබැයි මොන පැත්තටද? දකුණු අත පැත්තට. මේ කොටසේ ඊතල ටික යටට තියෙනවා. හැබැයි මොන පැත්තටද? වම් අත පැත්තට. අන්න එහෙනම් මේ රූපසටහන අපිට විභාගයේදී ඇතලා පැහැදිලි කරන්න දුන්නොත් අනිවාර්යෙන්ම අපි මේ ඊතල මේ තියෙන විදිහට ඇඳලා පෙන්වන්නම ඕන ළමයි. එහෙනම් අනිවාර්යෙන් මොකක් කරන්න සිද්ධ වෙනවද? මේ වචන සෙට් එක මතක තියාගන්න වෙනවාමයි පැටවුනේ. ඊළඟ එකෙන් නම් දකුණු අත පැත්තට හැබැයි උඩට. එහෙනම් බෙන්නේ ඊතලට කාඳිනවා දකුණු අත පැත්තට උඩට එන්න. ඊළඟ එකේ යට පැත්තේ ඊතල තියෙනවලු හැබැයි වම් අත පැත්තට. එහෙනම් මෙන්න මේ කියන වචන ටික පාවිච්චි කරලා අපිට මේ රූප සටහන ලේසියෙන් අඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ රූප සටහනේ දැන් තියෙන පීඩන පටි 7යිනේ. එහෙනම් අපේ පෘථිවිය තියෙන ප්‍රධාන අක්ෂාංශ 7ක් ළමයි. ඒ අක්ෂාංශ 7ට ගැලපෙන්න තමයි පීඩන පටි 7 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක අපි දාගන්නවා අක්ෂාංශ බිඳුවේ කියලා. ඇත්තටම කියව මේ සමක අඩු පීඩන කලාපයේ කියන එක අක්ෂාංශ බිඳුවයි 5යි. අතර තියෙන්නේ හරි මොකද පීඩන පටියන්නේ අක්ෂාංශය නම් කෙලින්ම රේඛාවක් විතරයි. හැබැයි පීඩන පටිය කියන එක කලාපයක්.
එහෙනම් අක්ෂාංශ 0.5යි අතර එන්නේ. හැබැයි ඔයාලා ඔක විභාගයේදී අක්ෂාංශ 0 කියලා දැම්මට වැරද්දක් කියන්නේ නැහැ. ඊළඟ එක අංශක 23මාරේනේ කියන්නේ. එහෙනම් ඔන්න 23මාරේ තමා උපනිවර්තන වැඩි පීඩන පටි දෙක තියෙන්නේ. 66මාරේ තමා ද්‍රවක අඩු පීඩන නැත්නම් සෞම්‍ය අඩු පීඩන කලාප දෙක තියෙන්නේ. 90ේ තමා ද්‍රවක වැඩි පීඩන කලාප දෙක තියෙන්නේ. හරි එළගිරි ඊට පස්සේ ඔන්න පැටවුනේ දැන් මෙතන ඉඳන් සුලම් වර්ග තුන ඇති වෙන එක ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ එතකොට අපේ පෘථුවේ ප්‍රධාන සුලම් රටා තුනක් තියෙනවා වෙළඳ සුලම් බටහිර සුලම් ද්‍රව සුලම් කියලා මේකෙන් වෙළඳ සුලඟ ක්‍රියාත්මක වෙන්නේ උපනිවර්තන වැඩි පීඩනයයි සමක අඩු පීඩනයයි අතර දැන් මේ සුලං රටා ගැන මතක තියාගන්න හැම වෙලේම අපි ඊතල ටිකක් අඳින්න ඕන ඒ ඊතලේ අඳිනකොට ඔයාලගේ මීටරේ තියෙන්න ඕන සුලඟ ඇති වෙන්න පටන් ගන්න ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ හැම වෙලේම අඩු පීඩන කලාපයේ මොකක්ද සුලඟ ඇති වෙන්න අදාළ ක්‍රියාවලිය පටන් ගන්න හැම වෙලේම අඩු පීඩන කලාපයේ එහෙනම් අපි ඊළඟට අඳින ඊතර සෙට් එක අඳින්න පටන් ගන්න ඕන අඩු පීඩන කලාපයේ ඉඳලා දැන් මම මේ වචන සෙට් එකේ මතක් නැහැ මම නැහැ නේ උදැන් නැහැ නේද ඒක තමයි පිටේ නෝ නැහැ ඔය ඔන්න ඉස්සරහින් නෑ බටවුනේ මෙගේ තියෙනවා ඉතින් ඉල්ල බලාගන්න තියෙන්නේ හරි එහෙනම් මෙන්න සමක අඩු පීඩනයේ වායු ධාරාව ඉහළ යනවා එහෙනම් ඔන්න ඒකට අදාළව අපි ඊතලයක් ඇඳ ගන්නවා වායු ධාරාව ඉහළ ගියා කියලා පෙන්නන්න එතකොට මේ තියෙන වායු අංශ වලට යන්න පුළුවන් උපරිම උසක් තියෙනවා කෑන එකක් පොඩ පොඩ ආදල් දෙන උදාහරණයක් ගන්න කරකිලා දැන් නම් ඇති කියලා මම දැන් නැහැ පැහැදිලිද කොහොමරි කවන්නේ එහෙනම් මේ සමක අඩු පීඩනයේ ඉඳන් උඩට යන වායු ධාරාව යන උපරිම උසක් තියනවා ළමයි මොකද අපේ පෘථිවිය ළමයි කිසිම වෙලාවක හැදෙන වලාකුලක් හැදෙන්න වායු අංශ පරිවර්තීය ගෝලයට වඩා උඩට යන්නේ නැහැ එහෙනම් ඔයාලා එළියට බැහැලා බැලුවාම ඔයාලට වලාකුළු පේනවා කියන්නේ අනිවාර්යෙන් ඒවා තියෙන්නේ පරිවර්තීය ගෝලයේ තුල විතරයි ළමයි අපරිවර්තීය ගෝලයේ මිසෝ ගෝලයේ තාප ගෝලයේ කියන ඒ වගේ ඒවා හැදෙන්නේ නැහැ එහෙනම් මෙන්න මේ සමක අඩු පීඩන කලාපයට ඔන්න උදේ ඉඳන් ඉරේඩිය හොඳට වැටෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ මේ සමක අඩු පීඩන තීරය ගාව තියෙන වායු අංශ හොඳට රත් වෙනවා ඒ වායු අංශ රත් වුණ ගමන්ම කල්පනා කරනවා අපගේ දැන් අපිට ඉන්න බෑ මෙතන රත් වෙලා ඉන්නේ එහෙනම් අපි උඩට යන්න සීතල වෙන්න කියලා හිතලා අන්නේ වායු ධාරාව උඩට යන්න පටන් ගන්නවා ඒ උඩට යන වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දැන් මහ පොළොවට ළඟ කියන්නේ පරිවර්තීය ගෝලයේ පහළ සීමාවට එහෙනම් මේ උඩ කියන්නේ පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාව දැන් මේ උඩට යන වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවට ආවට පස්සේ දෙපැත්තට බෙදිලා යන්න පටන් ගන්නවා අන්නේ දෙපැත්තට බෙදිලා යන සුළඟ නැත්තම් වායු ධාරාව ගමන් කරන්නේ ඊළඟ පීඩන පටි දෙක හම්බෙනකන් විතරයි ඊළඟ පීඩන පටි දෙක හම්බුන ගමන්ම මොකද කරන්නේ මේ වායු ධාරාව ආපහු පොළොව පැත්තට කිඳා බහින්න තීරණය කරනවා දැන් මේ ක්‍රියාවලිය ඇති වෙන්න කලින් මෙයා මොන පීඩන පටියක්ද වැඩි එක්කෙනෙක්ද අඩු එක්කෙනෙක්ද වැඩි එක්කෙනෙක්නේ
එතකොට වැඩියෙන් ඉන්න යාගාවට තවත් වායු අංශ දුන්නහම මොකද වෙන්නේ? එයාට ඒ පීඩනේ දරාගෙන ඉන්න බැරි වෙනවා. දැන් ඔයාලා හිතන්නකො ඔයාලට දෙනවා ළමයි අද ගෙදර යනකොට සිමෙන්ති කොට ගානේ අරගෙන යන්න කියලා. කිලෝ පණී කොට උරයක් ගානේ අරන් දුන්නු. එහෙම අරන් දෙන්න පුළුවන් හොඳයි මේ කාලේ. එහෙම අරන් දෙන්න පුළුවන් මේ කාලේ. මේ කාලේ යනකම්. දැන් ඒවා කොහොමරි කවන්නේ. එහෙම දුන්නොත් ළමයි. දැන් ඔයාලා ওই බෑග් මාරු උස්සගෙන යන්නේ සමහර වෙලාවට කුඩු වෙලා මෙහෙම වෙලා ළමයි. එහෙම ගේ තව සිමෙන්ති කිලෝ පණී උරයක් එහෙම දුන්නා. ගිහිල්ලා මහරයි ළමයි ගෙදර. අන්න එහෙනම් මෙයාගේ පීඩනය වැඩි වෙලා තියෙනකොට තවත් වායු අංශු දුන්නහම ඒ වායු අංශු එකතු වෙලා ඇති වෙන පීඩනේ මෙයාට දරාගෙන ඉන්න බැරි වෙනවා. දැන් මෙයා කල්පනා කරනවා යකෝඩේ මංගාව තියෙන පීඩනේ වැඩිනේ. දැන් මේක දරාගෙන ඉන්න බෑනේ. මං දැන් මොකද කරන්නේ කියලා. අන්න එතකොට එයාට පේනවා එයාට දෙපැත්තෙන් ඉන්නේ අඩු දෙන්නේ නේ. එහෙනම් දැන් මෙයා තීරණය කරනවා ආ මම වැඩි වුණාට කමන්නේ නැහැ මගේ දෙපැත්තෙන් ඉන්නේ අඩු දෙන්නෙක් නේ. ඒ අඩු දෙන්නට දෙන්න පුළුවන් මංගාව මේ තියෙන වැඩි ටික කියලා හිතලා ඔන්න පොළව තලය දිගේ ළමයි උපනිවර්තන වැඩි පීඩන පටියේ ඉඳන් සමක අඩු පීඩනයට සුළඟක් කෙවීම සිද්ධ කරනවා. මෙන්න මේ එවන හුලං වලින් තමා ළමයි මේ දවස්වල වහින මෝසම් ක්‍රමයට වහින වැසිය ඇති කරන්නේ ආයෙ වෙන කවුරුත් නෙවෙයි ළමයි. මෙන්න මේ උපනිවර්තන වැඩි පීඩනයේ ඉඳන් සමක අඩු පීඩනයට හමාගෙන එන උඩගෙන් තමයි වැස්ස දෙන්නේ. ඉතින් ලංකාවට වහින්නේ මෙන්න මේ කොටසේ ඇති වෙන මේ වායු ධාරාවෙන් ළමයි. මෙන්න මේ කලාපය ඇති වෙන මෙන්න මේ සුළඟට අපි කියනවා වෙළඳ සුළඟ කියලා. එයාට වෙළඳ සුළඟ කියන්න හේතුවක් තියෙනවා. දැන් ළමයි අපේ පෘථුවියේ ගොඩක් වෙලාවට ඈත අතීතයේදී වෙළඳ කටයුතු සිද්ධ වුණේ ළමයි රුවල් නැව් පාවිච්චි කරලා. අද වෙනකොට නම් විශාල නැව් තියෙනවා, එහෙම නැත්නම් බෝට්ටු වර්ග තියෙනවා. හැබැයි ඒ කාලෙදී රුවල් නැව් පාවිච්චි කරලා තමයි ළමයි ගොඩක් වෙලාවට ගනුදෙනු සිද්ධ වුණේ. එතකොට ඒ රුවල් නැව් වලට ලෝකේ එහා මෙහා යන්න බෙන්න මේ කලාපයේ ඇති වෙන වේගවත් සුළඟ සෑහෙන්න උදව් වුණා. ඒ කලාපයේ ඇති වුණ වේගවත් සුළඟෙන් තමයි ඔය චීනය වගේ රටවලට ආසියානු ප්‍රදේශවලට එන්නේ. ඊට පස්සේ යුරෝපා ජාතීන්ට ආසියානු ප්‍රදේශවලට, ඇමරිකා ප්‍රදේශවලට, අප්‍රිකානු වගේ ප්‍රදේශවලට ගිහිල්ලා ලෝකේ යටත් කරගන්න, වෙළඳ කටයුතු කරගන්න උදව් වුණේ. දැන් අද වෙනකොට අපි භාවිතා කරන පෙට්‍රල් හා ඩීසල්නි. එතකොට මේ දෙක ඉතින් මතක් වෙන වෙලාව කියන්න. ඔයාලා අම්මලා තාත්තලා හරි අයියලා අක්කලා හරි නැත්නම් යාළු වෙලා ඉන්නේ හරි වාහනයක් එම් පදිනවා නම් පෙට්‍රල් ටිකක් ආපහු ළමයි ගබඩා කරගෙන තියාගන්න කිමු කියන්නේ. ගහල් ඇයි ඉස්සරහට ළමයි සමහර වෙලාවට ආපහු පෙට්‍රල් නැති වෙයිද නැති වෙයි. ඔයාලා එහෙම නිවුස් බලන්නේ නැති වෙයි ඉන්නේ. ළමයි ඛනිජ තෙල් අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝකයේ ප්‍රධාන ආයතනය මොකක්ද? සංවිධානය තියෙනවා. උසස් පෙළ විශ්වවිද්‍යාලයේ තියෙනවා ළමයි. මොකක්ද සංවිධානය? ඉංග්‍රීසි අකුරු හතරයි ඔයාලින් පටන් ගන්න. ඔපෙක් සංවිධානය ළමයි. හරි. එතකොට ඔපෙක් සංවිධානය විසින් ළමයි මේ ළඟදී තීරණයකට ආවා. ඒ තමයි ලෝක වෙළඳ පොළට දෛනිකව නිකුත් කරන බොරතෙල් බැරල් මිලියන 2ක් කප්පාදු කරන්න. හරි. දැන් මේක ඔයාලා හිතනවට වඩා සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් ළමයි. ඇයි ඒ? ඉස්සර ළමයි පෙට්‍රල් ඩීසල් නැත්තම් බොරතෙල් ගන්න තිබ්බා. අපිට ගන්න සල්ලි තිබ්බේ නැති කේස් එකක් තමයි උනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සල්ලි තිබ්බත් ලෝක වෙළඳපළේ ගන්න තෙල් නෑ ළමයි. මොකද අර අය දවසකට උදාහරණ බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 2කින් අප්පාදු කරලා තියන්නේ. එහිඳ ආර්ථික විශේෂඥයෝ කියනවා සම්පූර්ණ ලෝකෙම තියෙන ආර්ථිකය 100%කින් කඩාගෙන වැටේ කියලා.
ලෝකෙම 102ක් කියන්නේ ඕක ලංකාවට බලපානකොට 100ට 200ක් විතර වෙනවා ළමයි දැන් ඉන්දියාවෙන් අපිට ඉස්සර තෙල් දුන්නානේ ළමයි ඔය අයියෝසි කියන්නේ ඉන්දියාවෙන් ගේන තෙල්නේ එතකොට ඉන්දියාව කරන්නේ මැද පෙරදිග වගේ රටවල් වලින් අරගෙන එයාලා ගන්න ගන්නට වඩා වැඩි ගන්නකට ලංකාවට විකුණනවා එතකොට තවත් ආදායමක් තියාගෙන හැබැයි දැන් මේ කේස් එකින් නම් මොකද්ද වෙලා තියෙන්නේ දැන් ඉන්දියාවට තෙල් නැති වෙන්නේ නැලම අය ඉන්දියාවත් ආර්ථික අර්බුදයකට පත් වෙන්න යන්නේ දැන් උන්ට තෙල් නැතුව තියෙන කොට උන් අපිට තෙල් තියෙන්නේ නෑනේ ළමයි එතකොට IOC A වගේම තෙල් නෑ ඇමරිකාවේ ජනාධිපති ළමයි ජෝ බයිඩන් කියනවා මැද පෙරදිග රටවල් වලට එයා අනුතුරු දෙවීමක් කරනවා ළමයි ඔයාලා මේ කරපු දෙයට ප්‍රතිවිපාක අනිවාර්යෙන්ම ඔයාලට විඳින්න වෙනවා කියලා වාට මතකදාර ඒ දවස්වල ළමයි රුසියාව යුක්‍රේනය අල්ලගන්න කියන්නේ යුක්‍රේනය ඇල්ලුවාද මොකද උනේ අනේ මන්ද හිමිලා ගියා ඒ දවස්වල WhatsApp එකේ මේ එන්න චූඩු අම්මේ නිවුස් වල එහෙම බලන්න ඕන ළමයි තාමත් ඒ ඉද්ද යන්නවෑ හොඳට මතක තියාගන්න මේ අපි මේ නිවුස් ගැන දන්නේ නැති වුණාට යුක්‍රේනය අල්ලගන්න තාම රුසියාව යුද්ධ කරනවා මිත්‍ර පාර්ශ්ව හමුදාව රුසියාවේ හමුදාවත් එක්ක යුද්ධ කරනවා එතකොට රුසියාවයි ඔපෙක් සංවිධානයේ ප්‍රධාන වගකීම් දරන රටවල් වෙන්නේ මැද පෙරදිග රටවල් ඒ රටවල් වර්ග දෙක එකතු වෙලා තමයි මේ ප්‍රතිපත්ති ආරම්භ වෙන්නේ එතකොට ඇමරිකාව හොඳටම දන්නවා රුසියාව මැද පෙරදිගත් එක්ක එකතු වෙලා අපිට කෙලින්ද යන්නේ කියලා ඒ හින්දා ජෝ බයිඩන් ජනාධිපති මැද පෙරදිග රටවල් වලට අනතුරු ඇඟවීම කරනවා ළමයි සමහර වෙලාවට තුන්වෙනි ලෝක යුද්ධයේ එනවා වෙන්න පුළුවන් නේ තුන්වෙනි ලෝක යුද්ධයේ එනවා නම් ළමයි කැම්පස් යන්න ඕනේ නැහැ ඇයි එතකොට ළමයි යන්න වෙන්නේ මොකේදද හමුදාවට ඔයාලා හිතන්න එපා ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් මේ කියලා එතකොට අනි බාරේ යුද්ධෙට යන්න වෙනවද නැද්ද යුද්ධෙට යන්න වෙනවා අන්න උපාධියක් එන්න අරන් තියෙන එකේ වාසිය ඇයි උපාධියක් එන්න අරගෙන තියාගත්තොත් ළමයි ඔෆිස් එක නිලධාරී විදියට යන්න පුළුවන් නැත්තම් පහන් පත්තු කරන්න ඊට පස්සේ වීදි ලාම්පු පත්තු කරන්න ඒ තියෙන මැෂින් ක්‍රියාත්මක කරන්න තල් මස්සු මරලා තමයි තෙල් ගත්තේ එතකොට අන්නේ වගේ කාලයක විදදාම් කටයුතු කරන්න මෙන්න මේ කලාපයේ ඇති වුන සුළඟ විශේෂයෙන්ම උදව් වුණා. අන්නේ ඉඳලා ඒ සුළඟට කියනවා වෙළඳ සුළඟ කියලා. ළමයි මේ අපි කතා කරන කල්පිතයට කියනවනේ ත්‍රිශෛලාකාර කල්පිතය කියලා. සෛල තුනකින් ක්‍රියාත්මක වෙන කල්පිතයක්. එතකොට අන්න ඒ කල්පිතයට අනුව මේ ඇති වෙන සුලම් වර්ග තුනට අදාළ සෛල තුනක් තියෙනවා. උපනිවර්තන වැඩි පීඩනයයි සමක අඩු පීඩනයයි අතර ඇති වෙන එකනට අපි කියනවා සමක සෛලය හෙවත් හැඩ්ලි සෛලය කියලා. උපනිවර්තන වැඩි පීඩනයයි ද්‍රවක අඩු පීඩනයයි අතර ඇති වෙන එකනට අපි කියනවා ෆෙරල් සෛලය කියලා. ද්‍රවක අඩු එක්කෙනයි ද්‍රවක වැඩි එක්කෙනයි අතර ඇති වෙන සෛලයට අපි කියනවා ද්‍රවක සෛලය කියලා. දැන් සාමාන්‍යයෙන් ඔන්න විස්තරේ ගොඩනගන්න ඕන වෙන රූප සටහන ඕකේ. දැන් විස්තරේ ගොඩනගන්න තියෙන්නේ විභාගයේදී වුණා ගොඩක් වෙලාවට ඔයාලට එන්නේ ඉඳලා තියෙනවා විභාගයේදී නම් මේ රූප සටහනාව විස්තරේ කියන්න කලින් මම මේ කියන වැඩේ කරගෙන ඉඳ ඒ තමයි දෙන්න මේ අඳින ඊතලවලට ඉලක්කම් ටිකක් දාගන්න එහෙනම් මම මෙන්න මෙයාට අංක 1 කියලා දානවා මොකද එයා තමයි හැම වෙලෙම සුළඟ උඩට යවන්නේ කියනවා ඊට පස්සේ මෙයා අංක 2 මෙයා අංක 3 මෙයා අංක 4
මෙන්න මේ ඊතල හතරෙන් පැටවුනේ වෙළඳ සුළඟ බවට පත් වෙන්නේ මේ කියන හතරවෙනි ඊතලය අනිත් තුන් දෙනා ක්‍රියාකාරකම විතරයි පොළව මතින් හමාගෙන යන එකනා තමයි සුළඟ බවට පත් වෙන්නේ එහෙනම් දැන් මෙන්න මෙහෙම අපි වෙළඳ සුළඟට විස්තරේ ගොඩනගනවා අක්ෂාංශක බිංදුවේ පමණ පිහිටි සමක අඩුපීඩන කලාපයේ වායු ධාරාව ඉහළ නැගී අන්න පළවෙනි ඉතලෙ ඊට පස්සේ මොකද කියන්නේ එසේ ඉහළ යන වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වෙනවා මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වන අංශක 23 හමාරේ පමණ පිහිටි උපනිවර්තන වැඩි පීඩනය හමු විටදී නැවත පොළව දෙසට කිඳා බසින එසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් උපනිවර්තන පීඩන පටියේ පීඩනය තවත් ඉහළ යන අතර ඒ නිසා උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සමක අඩු පීඩනය දක්වා පොළොව තලයේ මතින් වායු ධාරාවක් සුළං ධාරාවක් ගමන් කරමින් සිදු කරයි මෙය වෙළඳ සුළඟ ලෙස හඳුන්වන අතර එය සමකකෙවත් හැදි සෛලය නිසා ක්‍රියාත්මක වේ. අන්න එහෙම විස්තරයක් වෙළඳ සුළඟට තියෙන්න ඕන. එහෙනම් සාමාන්‍ය විස්තරය කොහොමද ඉන්නේ? අපව වතාවක් මම කියන්නම්. අක්ෂාංශක බිංදුවේ පමණ පිහිටි සමක අඩු පීඩන කලාපයේ වායු ධාරාව ඉහළ නැගී. මෙසේ ඉහළ නැගින වායු ධාරාව පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යාම සිදු වේ. එසේ බෙදී යන වායු ධාරාව අංශක 23 හමාරේ පමණ පිහිටි උපනිවර්තන වැඩි පීඩන පටිය හමු විට නැවත පොළොව දෙසට කිඳා බසින. මෙසේ කිඳා බසින වායු ධාරාව හේතුවෙන් උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩනය තවත් ඉහළ යන අතර ඒ නිසා උපනිවර්තන වැඩි පීඩනයේ සිට සමක අඩු පීඩනය දක්වා පොළොව තලයේ මතින් සුළං ධාරාවක් ගමන් කරවයි. එය වෙළඳ සුළඟ ලෙස හඳුන්වන අතර එය සමකකෙවත් හැදිලි සෛලය නිසා ක්‍රියාත්මක වේ. අන්න ඒ වගේ විස්තරයක් වෙළඳ සුළඟට තියෙන්න ඕන. දැන් අපිට තව සුළං වර්ග දෙකක් තියෙනවානේ. මේ අනිත් සුළං වර්ග දෙක ගැන කියන්නත් කලින් අපි මෙන්න මේ වගේ අනිත් දෙන්නටත් ඊතල ටික දාගෙන ඉන්න එක හොඳයි. ඇයි ඒ? මොකද පැටවුනේ එතකොට අපිට විස්තරේ කියන්න ලේසි වෙනවා. එහෙනම් දැන් මෙහෙමයි. මං හැම වෙලේම දන්නවා අඩු පීඩන කලාපයෙන් තමයි වායු ධාරාවත් ඉතල නැගෙන්නේ. එහෙනම් බැලුවාම මෙන්න තවත් අඩු එක්කෙනෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? ඔන්න එයාගෙන වායු ධාරාව ඉහළ යනවා කියන්නේ ඉතලයක් අඩුයි. ඊට පස්සේ ඒක දෙපැත්තට බෙදිලා යනවා. බෙදිලා ගියාම වැඩි එක්කෙනෙක් හම්බුනහම ආපහු පොළොවට කිඳා බහිනවා. වැඩි එක්කෙනාගේ ඉඳන් අඩු එක්කෙනා දක්වා අන්න පොළව තලය මතින් සුළඟක් අමාගෙනීම සිද්ධ වෙනවා. දැන් අපි මේකටත් ඔන්න ඉලක්කම් දාගත්තොත් මෙයා පළවෙනි ඉලක්කම. මෙයා දෙවෙනි ඉලක්කම. මෙයා තුන්වෙනි ඉලක්කම. මෙන්න හතරවෙනි ඉලක්කම. එහෙනම් මෙයා බටහිර සුළඟ මෙයා ද්‍රවක සුළඟ බවට පත් වෙනවා.
දැන් ඔයාලට පැටවුනේ බැරි වෙලාවත් විභාගයේදී මේ සාමාන්‍ය වායුගෝලීය සංසරණය ගැන ලියන්න දුන්නෝ මේ රූප සටහන සම්පූර්ණයෙන් අඳින්න පුළුවන් වෙන්න ඕනේ එහෙම නැති වුණොත් වැඩක් නැහැ එන්න පුළුවන් ළමයි විභාගයේදී ගොඩක් වෙලාවට ඇයි කාල ගුණයේ දේශ ගුණයේ පාඩමේ තියෙන ප්‍රධාන තියෙන කොටසක් හැබැයි කාම 2011 ඉඳන් මේ වෙනකන් අහලා නැති ප්‍රශ්න කොටසක් කාල ගුණයේ දේශ ගුණයේ පාඩමේ ප්‍රශ්නයක් විදිහට අහන්න ඉතිරි වෙලා තියෙන එකම කොටස මෙයා විතරයි අනිත් හැම පාඩම මාතෘකා කැලලකින් අහලා තියෙනවා කාලගුණයේ දේශගුණයේ පාඩම කාලගුණික මූලිකාංග දේශගුණික මූලිකාංග කාලගුණ නිර්වචන දේශගුණ නිර්වචන ලංකාවේ දේශගුණයේ කෙපන දේශගුණයේ හැම එකක්ම අහලා තියෙන්නේ මෙයාම විතරයි තාම අහලා නැත්තේ එහෙනම් කතාවක් තියෙනවානේ ළඟ ළඟ ඉමරු පින් කරගන්නයි කියලා ළමයි එහෙනම් අනිවාර්යෙන් මේක ඕකටත් බලාගන්න එක හොඳයිද නැද්ද හොඳයි මටවුනේ එහෙනම් ඔන්න සුලම් වර්ග තුනම ගැන මම ආපහු විස්තරයක් කියන්නම් එකපාරක් විස්තරයක් සාමාන්‍යයෙන් අහන්න ඉන්න සමක අඩු පීඩනයේ සිට වායු ධාරාවක් ඉල්ල නැගි ඒ පරිවර්තයේ ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යන අතර මීළඟ පීඩන පටිය වෙන උපනිවර්තන වැඩි පීඩනය හමු විටදී ඒ පොළොව දෙසට කිඳා බසිනි එසේ කිඳා බසින වායු ධාරාවකින් වෙන උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩනය තව දුරටත් ඉහළ යන නිසා උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට සමක අඩු පීඩනය දක්වා පොළොව තලය මතින් වායු ධාරාවක් ගමන් කරවයි ඒ වෙළඳ සුළඟ ලෙස හඳුන්වන අතර සමක හේවත් ඇදී සෛලය නිසා එය ක්‍රියාත්මක වේ. ඔන්න වෙළඳ සුළඟේ විස්තරය ඉවරයි. දැන් යනවා ඊළඟ සුළඟට. ද්‍රවක අඩු පීඩනයේ සිට වායු ධාරාවක් ඉහළ නැගී ඒ පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යන අතර මෙසේ බෙදී යන වායු ධාරාව මීළඟ පීඩන පටිය වෙන උපනිවර්තන වැඩි පීඩනය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බසිනවා. එසේ කිඳා බසින වායු ධාරාවෙහි උපනිවර්තන වැඩි පීඩන පටියේ පීඩනය තවත් ඉහළ යන අතර මේ නිසා උපනිවර්තන වැඩි පීඩන පටියේ සිට ද්‍රවක අඩු පීඩනය දක්වා පොළොව තලය මතින් වායු ධාරාවක් ගමන් කරවයි. එය බටහිර සුළඟ ලෙස හඳුන්වන අතර එය පෙරළ සෛලය නිසා ක්‍රියාත්මක වේ. ඊළඟට තුන්වෙනි එකේ ගැන කියනවා ද්‍රවක අඩු පීඩනයේ සිට වායු ධාරාවක් ඉහළ යන අතර එය පරිවර්තීය ගෝලයේ ඉහළ සීමාවේදී දෙපසට බෙදී යයි. මෙසේ බෙදී යන සුළඟ මීළඟ පීඩන පටිය වෙන ද්‍රවක වැඩි පීඩන පටිය හමු විටදී නැවත පොළොව දෙසට කිඳා බසිනු. එසේ කිඳා බසින වායු ධාරාවෙහිත්වෙන් ද්‍රවක වැඩි පීඩන පටියේ පීඩනය තව දුරටත් ඉහළ යන අතර මේ නිසා ද්‍රවක වැඩි පීඩනයේ සිට ද්‍රවක අඩු පීඩනය දක්වා පොළොව තලය මතින් වායු ධාරාවක් ගමන් කරන අතර ඒ ද්‍රවක සුළඟ ලෙස හඳුන්වයි. මෙය ද්‍රවක සෛලයේ විසින් නිර්මාණය කරනු ලැබේ. ඔන්න ඔය වගේ විස්තරයක් ලියලා තියෙන්න ඕන මෙන්න මේ රූප සටහනට අදාළව විස්තර කිරීමක් කරන්න තියෙනවා නම් දැන් ලියන්න කො කමන්නේ ආතත් එකට හරි වගේ බලන්නනේ ඔන්ලයින් අය ලියන්න කො මේ කවුද නැහැ විස්තරේ සාමාන්‍යයෙන් අහගෙන ඉඳලා තියෙන පැටවු නේද ලියලා දාන්න මම මෙයාද පන්ති ඉන්නකම කරන්නේ කවුරුත් එකයි දීවේ මෙයාලා කැති උදේ පාඩම් කරන්න කියලා කිව්වා පාඩම් කරන්න බැයි නේද තමයි සෙට් එකට මේ ඉගෙන ගන්නලු ඒ අවුල නැහැ අවුල නැහැ හරි හරි එහෙනම් ඔන්න ඔයාලට සාමාන්‍යයෙන් වායු ගෝලීය පීඩන ක්‍රියාත්මක වෙන විදිය ගැන කියලා දුන්නා එහෙනම් ඔයාලට දැන් තනියම විස්තරයක් ලියන්න බලන්න ඒක කරලා පුළුවන් නම් ෆොටෝ එකක් ගහලා මට එවන්න ඒකට මා අඩුපාඩු කියනවා බලමු මොනවද කියනවා තනියම ලියන්න බලන්න රූප සටහන මම හිතනවා සාමාන්‍ය වශයෙන් ඔයාලට පැහැදිලිව පේනවා කියලා කියන්න බලන්න විනාඩි 10ක් විතර දෙන්න
Pak, prosesnya kayak begini orang nggak ada. Masih jadang itu rumah, reply dengan ya.
Mamai online ini noya lain meetingnya dan cut piye, mana persennya noya lain online ini noya lain utas ini, noya lain meetingnya kan dan cut piye lah mai, mana ini untuk item meetingnya apa lagi karena harusnya, ini dalam keran, pada hilang kita ada dan mama meetingnya apa lagi karena, buat pada board dekat ini mereka ramah apa di sini bagi ini, karena itu ini cuma kapal ini saman yang mudah pinnya, ini the house item, linknya kita ada di ini. Harus saya kelas itu join aja. Hari, enak juga ya, bisa main. Mereka itu bintara liyalah, ya, pala. Kau kan, kan ini pak. Hari, itu orang mau pala.